පසුගිය දවස්වල සනෝජා බිබිලගේ ගණිකා නිවාසයක් වැටළුවයි කියලා ප්‍රසිද්ධ වුණ පුවත ගැන ඇය කියන කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යයි තමන්ගේ නමද සම්බන්ධ කරමින් පළවන වාර්තා අසත්‍ය බව රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය සඳහන් කරනවා. ඊගෙන තම සමාජ මාධ්‍යයේ ගිණුමේ ඇය තැබූ සටහනක උපුටා ගැනීමයි මේ සියලු දිනාගේ දැන ගැනීම පිණිස එවමි. ඇත්ත කතා කිරීමට මා පසුබට නොවන කෙනෙක් ලෙස මෙය ඉදිරිපත් කරමි. අපගේ මහගෙදර අස්ගිරියේ පිහිටා ඇත. මව්පියන් නැති වුණාට පසු නිවස වසා දමා කොළඹ ආ අතර මෙම නිවාසය සුරුන්ගේ ග්‍රහණයට කීප වතාවක් හසු විය. පත්තරේ පළ කරන ලද දැන්වීමක් අනුව යම් කපල් එකක් පැමිණ ගෙස්ට් හවුස් එකක් කරගෙන යාම සඳහා අප නිවස ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. ඊ අනුව ලෝය කෙනෙක් යටතේ ඇග්‍රීමන්ට් ගසා එහි සඳහන් කර ගෙස්ට් හවුස් ඇට් ද රෙස්ටෝරන්ට් කියා අප නිවස බාර දෙන ලදී. ඔවුන් ඔවුන්ගේ බිස්නස් එක රෙජිස්ටර් කර අවුරුදු 4ක් පවත්වාගෙන යන ලදී. සුමානයකට පෙර නුවර පොලිසිය මගින් මෙය අල්ලා ඇත්තේ ගණිකා නිවාසයක් සනෝජා බිබිලේ කරගෙන යන බවත්ය. ඇගේ නිවස කියා හඳුනා ඇත්තේ ලයිට් බිලෙන් බවත්ය. මගේ නමට කිසි දිනක ලයිට් බිලක් ඇවිත් නැත. මගේ අම්මිගේ නමට තවමත් ලයිට් බිල් ලැබෙන අතර මෙම නිවස 4 දිනකට අයත් වී මේ රටේ නීතියට අනුව ගෙවල් කුලියට දීම තහනම්ද? මා ඒකලා පමණි. බිස්නස් එක කරගෙන යන විදිය හෝ එතනට එන්නේ කවුද යන්න මට අදාළ නැත. මා රටේ නීතියට අනුව වැඩ කර ඇත. මට ගණිකා නිවාස පිහිටුවන්නට අවශ්‍ය නැත. පොලිසිය හා මීඩියා එකතු වී මේ කළ මඩ පහර ගැන දුක් වන්නෙමි. කාට හරි ප්‍රසිද්ධ වන්නට අවශ්‍ය නම් මේ තුලින් එය වහාම නතර කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියට අවශ්‍ය කටයුතු කරගෙන යමින් සිටි. නීති සම්පාදනය කරන අයගෙන් මා ඉල්ලා සිටිනවා තමන්ගේ ගෙවල් ගෙස්ට් හවුස් විදිහට නීත්‍යානුකූලව කුලියට දෙන්න බැරි නම් ඒ නීතිය ඉවත් කරපල්ලා. අපි ජීවත් වෙන්නේ රටේ නීතිය අනුව. මා ආදරයෙන් ඉල්ලන්නේ බොරු අසත්‍ය ලියලා මාව මිනීමරුවෙක් කරගන්න එපා කියලා. මම කරුණාවෙන් ඉල්ලනවා. සටහන්වල උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් ඇත්තටම මේ කියන විදිහට වෙලා තියෙන සිදුවීම ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.